මගේ යාළුවන්ට. ඉතින් මම ඔන්න ඔයාලට අදත් අලුත් පාඩමක් අරගෙන ආවා. මේක ටිකක් විශේෂ අලුත් වාක්‍යයක් වෙයි ඔයාලට. ඒක නිසා මේ වීඩියෝ එක හරියට බලන්න, හරියට ඉගෙන ගන්න. මම ඔයාලට පොඩි දේ ඉඳලා හැමදේම කියලා දෙන්න. හරි. අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට බලමු. මොකක්ද අද ඉගෙන ගන්න යන්නේ වාක්‍ය කියලා. හරි. මෙන්න මෙහෙම හිතන්නක අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා මෙන්න මෙහෙම දේවල්. මට පාටියට ආරාධනා කරා. මට පාටියට ආරාධනා කරා. කොහොමද ඒක කියන්නේ ඉංග්‍රීසි වලින්? කවුද ආරාධනා කළේවත් ඒ මුකුත්ම නැහැ. නිකන් කියනවා මට පාටියට ආරාධනා කළා. මට පාටියට ඉන්වයිට් කරානේ. එහෙම කියනවනේ අපි. ඒක කොහොමද දැන් ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි මෙන්න මෙහෙම චුට්ට චුට්ට බලමු. අපි මුලින්ම මේ සිංහල වාක්‍ය චුට්ටක් තේරුම් ගමුකෝ. මට පාටියට ආරාධනා කරා. ඒ කියන්නේ මට මේ කලින් ආරාධනා කරපු එකක් ගැන තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මට අතීතයේ කවුරු හරි මේකට ආරාධනා කරා, පාටියට ආරාධනා කරා. මේ පාස්ට් දෙයක් තමයි අපි කියන්නේ. පහුවෙච්ච දෙයක් ගැන තමයි මේ කියන්නේ. මට පාටියට ආරාධනා කරා. හරි. අපි දැන් මේ වාක්‍ය තියෙන වචන ටික මුලින්ම අහුලගමු. ඊට පස්සේ වාක්‍ය කොහොම හරි ගැට ගහගමු. හරි. මෙන්න මෙහෙමයි කරන්නේ. මට පාටියට ආරාධනා කළා. හරි. ඔන්න ඕකනේ වාක්‍ය. හරි. අපි මුලින්ම බලමුකෝ. මට. මට කිව්වම I. ඊට පස්සේ පාටියට. The party. මට පාටියට. I the party. හරි. මට පාටියට ආරාධනා කළා. හරිද? ආරාධනා කරනවට මොකද්ද කියන්නේ? ඉන්වයිට් කරනවා කියලා කියනවා. හරි. දැන් මේ වචන තුන මොකද්ද? I the party invite. ඒ මොකද්ද? I the party invite. වචන තුනක් නම් හරි. හැබැයි වාක්‍යයක් වෙලා නැහැ. මේක අපි හරියට හදාගන්න ඕනේ. කොහොමද දැන් හදන්නේ? හරි. මෙන්න මෙහෙමයි. මේක පහුගිය දෙයක්නේ. එතකොට අපි දන්නවා මේ past දෙයක් ගැන තමයි කතා කරන්නේ කියලා. පහුගිය දෙයක් ගැන තමයි කතා කරන්නේ. I කියලා කියන්නේ මට. මට I. හරි. දැන් පහුගිය දෙයක්නේ කතා කරන්නේ. I එකත් එක්ක අපිට was කියන එක දාන්න පුළුවන්. I was. I was කියන එක දාලා අපි මේ වාක්‍ය පහුගිය දෙයක් ගැන කියනවා කියන එක අංගවල තමයි තියෙන්නේ දැන්. I was. හරි. ඊට පස්සේ මට ආරාධනා කළා මොකටද? පාටියට. මට ආරාධනා කළා පාටියට. I was ආරාධනා කරනවට invite. Invite. හැබැයි I was කියලා අපිට invite කියන්න බෑ. ඒකේ තුන්වෙනි එක තමයි ගන්න ඕනේ. Invite කියන එකේ තුන්වෙනි එක. ඒ කියන්නේ past participle එක තමයි අපි ගන්න ඕනේ. Invite කියන එකේ past participle එක තමයි invited. I was invited. ඊට පස්සේ to the party. Party එකට. I was invited to the party කියන්නේ මට party එකට ආරාධනා කළා. හැබැයි මේක එකපාරටම කියවන කෙනෙක්ට I was invited to the party කිව්වම මම party එකට ආරාධනා කළා කියලා තමයි හිතෙන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. I was invited. I was invited කිව්වම මට ආරාධනා කළා. I invited කිව්වනම් මම ආරාධනා කළා. හැබැයි I was invited කිව්වම මට ආරාධනා කළා කියලා තමයි කියන්නේ. I was invited to the party. මට party එකට ආරාධනා කළා. I invited කිව්වනම් මම ආරාධනා කළා. I was invited කිව්වම මට party එකට ආරාධනා කළා කියලා තමයි කියන්නේ. හැබැයි එකපාරටම දකින කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් I was invited to the party කිව්වම මම පාටියට ආරාධනා කළා කියලානේ හිතෙන්නේ. හැබැයි එහෙම නැහැ. I invited කිව්වොත් තමයි මම ආරාධනා කළා වෙන්නේ. I was invited කිව්වනම් මට ආරාධනා කළා. හරි. මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මේකම අපි පොඩ්ඩක් අනිත් පැත්තට බලමුකෝ. මට පාටියට ආරාධනා කළා කියලානේ කිව්වේ. ඔක අනිත් පැත්තට කියමු. මට පාටියට ආරාධනා කළේ නැහැ. හරි. නැහැ කියලා කියනවා නම් කොහොමද කියන්නේ? අපි දැන් දන්නවනේ නැහැ කියලා කියද්දී not කියන එක තමයි දාන්නේ. කොහොමද එතකොට කියන්නේ? I was invited to the party. හැබැයි නැහැ කියලා කියද්දී I was not invited to the party. I was not invited to the party. මට පාටියට ආරාධනා කළේ නැහැ. මට පාටියට ආරාධනා කළේ නැහැ. I was not invited to the party. ඒක අපිට මෙහෙම කෙටි කරලා කියන්නත් පුළුවන් I wasn't invited to the party කියලා. හැබැයි ඊට වැඩිය ලස්සනයි ටිකක් I was not invited to the party කියලා කියද්දී හැබැයි අපි කතා කරන වෙලාවට I wasn't invited to the party කියලා කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද කතා කරද්දී අපි ටිකක් කෙටි කරලානේ කතා කරන්න try කරන්නේ. හැබැයි ඔයාලා ලියනකොට චුට්ටක් පුරුදු වෙන්න කෙටි ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍යයෙන් අපි ලියන විදිහටම ලියන්න. හරි. මම දැන් කිව්වේ I was not invited to the party. අනිත් එක I was invited to the party. මට පාටියට ආරාධනා කළා. මට පාටියට ආරාධනා කළේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වාක්‍ය තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේ වාක්‍ය විතරක් තේරුම් අරගෙන මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා නිකන් ඉන්න එපා. තමන් තනියෙන් try කරලා බලන්න මේ විදිහටම තව වාක්‍යයක් හදන්න. මේ වාක්‍යම ඔයාලා තව චුට්ටක් වෙනස් කරලා try කරලා බලන්න. තව මොන හරි මේකට add කරලා තව ටිකක් වෙනස් කරලා චුට්ටක් try කරලා බලන්න තමන්ට තනියෙන් හදන්න පුළුවන්ද කියන එක. ඉතින් එහෙම හදලා ඔයාලට දවසක ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ පාඩම මේ වාක්‍ය හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ලබන සතියෙත් මම ඔයාලා හම්බ වෙන්න එන්න. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.